ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි. ආයිබෝන් පුංචි දුවේ පුතේ, අද අපි පසුගිය දවස්වලදී අපිට ලැබිච්ච ප්‍රශ්නවලට පිළිතුරු සපයනවා. ඔව්, ප්‍රශ්න ගණනාවක් අපිට ලැබුණට අපි අද දවසේ කතා කරන්නේ ප්‍රශ්න කීපයක් ගැන. එතකොට පුංචි දුවේ පුතේ, ඔන්න අපෙන් අහනවා මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. නිත්‍ය බහුවචන පද පිළිබඳව. නිත්‍ය බහුවචන කියලා කියන්නේ දරුවනේ, අයෙක්, ඇතමෙක්, සමහරෙක්, සමහරු, ඔය වගේ වචන. මේ වගේ පදයක් යම් කිසි වාක්‍යයක උක්තේ ලෙස යෙදුනොත් අපි එම වාක්‍යයේ ක්‍රියාපදයේ බහුවචනෙන් යොදනවා. දැන් අපෙන් අහන්නේ මේ කෙනෙක් කියන පදය නිත්‍ය බහුවචනද කියලා. ඔව් පුංචි දුවේ පුතේ, කෙනෙක් කියන පදයත් නිත්‍ය බහුවචනයි. අයෙක්, ඇතමෙක්, සමහරෙක්, සමහරු, කෙනෙක්, මේ ඔක්කොම නිත්‍ය බහුවචන පද. මට ඒවල තිබුණු ප්‍රශ්නේ සමහරෙක් වගේම කෙනෙක් කියන පද දෙකම දීලා මෙහි සුදුසු පදය තෝරන්න කියලා තමයි තියෙන්නේ. එතකොට එම වාක්‍ය තුළ සමහරෙක්, කෙනෙක් කියලා දෙකම තියෙනවා නම් දෙකම නිවැරදි. කෙනෙක් කියන පදයත් නිත්‍ය බහුවචනයි, සමහරෙක් කියලා කියන පදයත් නිත්‍ය බහුවචනයි. හැබැයි යම් වෙලාවක සමහර වාක්‍යවල දෙනවා එම ස්ථානයේ සිටි පිරිස අතරෙන් එක්කෙනෙක් කියලා. අන එක්කෙනෙක් කියලා ඒකාර්ථයක් වෙන් කරලා තිබුණොත් විතරයි ඒක වචනයට සලකන්නේ. එහෙම නැත්නම් කෙනෙක් කියලා කියන වචනයත් නිත්‍ය බහුවචන ගණයට වැටෙනවා. එතකොට නිත්‍ය බහුවචනයක් වෙද්දී එහි ක්‍රියාපදය අනිවාර්යයෙන්ම බහුවචනයෙන් තමයි යොදන්නේ. ආඛ්‍යාතය බහුවචනයෙන් තමයි යොදන්නේ. හොඳයි පුංචි දූපති, අපිට තවත් ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා. ඒ ප්‍රශ්නේ මම කියවන්නම්. මිතුරන් 10 දෙනෙක් දෙදෙනා බැගින් ඡායාරූප වලට පෙනී සිටිනවා. මිතුරන් 10 දෙනෙක් දෙදෙනා බැගින් ඡායාරූප වලට පෙනී සිටිනවා. ඒ විදිහට දෙදෙනා බැගින් කී ආකාරයකට පෙනී සිටින්න පුළුවන්ද? දැන් අපේ පුංචි දුල පුතාලටත් පුළුවන් මේ ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න ක්‍රමයක් හොයාගන්න. පිළිතුරු තුනක් දීලා තිනවා 90, 45, 55. දැන් මේ පිළිතුරු වලට ඉරි ගන්නවට වඩා වැදගත් මේකට උත්තරයක් හොයාගන්න ක්‍රමයක් හදාගන්න පුළුවන් නම්. දැන් මිතුරන් 10 දෙනෙක් ඉන්නවා, දෙදෙනා බැගින් ඡායාරූප වලට පෙනී සිටිනවා. අපි ගත්තොත් පුංචි දුවේ පුතේ, දැන් මිතුරු 10 දෙනා ABCD කියන ওই විදිහට අකුරු විදිහට නම් කරගත්තොත් අපිට අකුරු 10ක් එනවා. එතන අපිට පුළුවන් A කියන කෙනත් එක්ක B ට ඡායාරූප ගත වෙන්න. ඒ වගේම A කියනත් එක්කනත් එක්ක C ටත් ගන්න පුළුවන්. A කියන කෙනත් එක්ක D ටත් ඡායාරූපයකට පෙනී සිටින්න පුළුවන්. ඔය විදිහට හිතුවදින් පුංචි දුවේ පුතේ, A කියන කෙනා එක්ක නව ආකාරයකට ඡායාරූප ගත වෙන්න පුළුවන් එක විදියක්. එතන එතන 9යි. එතකොට පුංචි දුවේ පුතේ B කියන තැනැත්තා, එයාට පුළුවන් A ත් එක්ක ඡායාරූප ගත වෙන්න. නමුත් අපි දන්නවා කලින් AB ත් එක්ක හිටිය නිසා B A ත් එක්ක හිටියත් එකම ෆොටෝ එක, එකම ඡායාරූපේ. ඒ නිසා අපි ඔන්න B ත් එක්ක ඉන්න A අයින් කරනවා. එතකොට B ත් එක්ක ඉන්න පුළුවන් BC, BD, BE, ඔය ආකාරයෙන් B ත් එක්ක ඉන්න පුළුවන් 8 ආකාරයකට විතරයි. B ත් එක්ක ඉන්න පුළුවන් 8 ආකාරයකට විතරයි. එහෙනම් අපි දැන් දැනගත්තා A ත් එක්ක ඉන්නකොට 9 ආකාරයක්, B ත් එක්ක ඉන්නකොට 8 ආකාරයක්. එහෙනම් අපේ පුංචි දුර පුතාලට දැන් හිතා ගන්න පුළුවන් C ත් එක්ක ඉන්නකොට කී ආකාරයක් එනවද? C ත් එක්ක ඉන්නකොට අනිත් අය CB ගන්නත් බෑ, CA ගන්නත් බෑ. එහෙනම් C ත් එක්ක ඉන්නකොට ආකාර 7යි. හොඳයි, එහෙනම් මම අපේ පුංචි දුර පුතාලට ආරාධනා කරනවා, අපේ පුංචි දරුවෝ හරි දක්ෂයි, පුතාලට දැන් පුළුවන් 9යි, 8යි, 7යි, 6යි, 5යි, 4යි, 3යි, 2යි, 1යි කියන විදිහට පෙළ ගස්ස ගන්න. මේ 10 දෙනා 1 සිට 9 දක්වා ආකාර බිහි කරනවා. එහෙම නැත්නම් මේ 10 දෙනා 1 ආකාරයක්, 2ක්, 3ක්, 4ක් කියන විදිහට තමයි ගොඩ නැගෙන්නේ. එතකොට අපිට මේ 1 2 3 4 5 6 7 8 9 කියන ඉලක්කම් එකට එකතු කරාම පිළිතුර ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. හොඳයි පුංචි දුවේ පුතේ, දැන් අපේ පුංචි දුල පුතාලා වේගයෙන් එකතු කරගෙන යනවා. අපේ මේ මැදිරියේ ඉන්න මාමල නැන්දලත් බලන් ඉන්නවා මෙච්චර ඉක්මනින් මේ දරුවන්ට එකතු කරන්න පුළුවන්ද, ඒ වගේම මීට වඩා වෙනස් ක්‍රමයක් නැද්ද කියලා.
අපේ පුංචි දරුවන් එකතු කළ පිළිතුර පැත්තකින් තියාගන්නකෝ. මම අපේ දරුවන්ට ලෙහෙසි ක්‍රමයක් කියලා දෙන්න. පුංචි දුවපුතේ අපි දැක්කා 10 දෙනෙක් ඉන්න නිසා දෙන්න ගාන එකතු කරද්දී පළමුවෙන් අපිට පෙනිච්ච දේ තමයි 9ක් තමයි ඒත් එක්ක එකතු වෙන ක්‍රමය. නැතනම් පළවෙනි කෙනත් එක්ක එකතු වෙන්නේ 9 ආකාරයකට. ඊළඟට 8 ආකාරය 7 6 5 ওই විදිහට එකතු කරගෙන යන්න ඕනේ. ඒ නිසා අපි පුංචි දුවපුතාලා මෙහෙම කරන්නකෝ 9 කියන ඉලක්කම ලියුවා. ওই 9 වැඩි කරන්නකෝ 10ෙන්. ආකාර 9ක් තමයි වැඩිම ඉලක්කම ආවේ. ඒක වැඩි කරනවා 10ෙන්. එතකොට 9 10 කීයද? 9 10 90යි. මේ ලැබුණු පිළිතුර අපි දෙකෙන් බෙදනවා. මේ ලැබුණු පිළිතුර අපි දෙකෙන් බෙදනවා. එහෙනම් මොකද කරන්නේ? 90 බෙදනවා දෙකට. එතකොට පිළිතුර එනවා කීයද? 45. ඔන්න අපේ පුංචි දුවපුතාට දැන් ලෙහෙසි ක්‍රමයක් මම කිව්වා. එහෙනම් මම පුතාලට කියනවා මෙහෙම, යහළුවන් 20 දෙනෙක් දෙදෙනා බෙගින් ඡායාරූප වලට පෙනී සිටිනවා. අපිට ආකාර කීයක් හැදෙනවද පළවෙනි කෙනෙක් ගත්තොත්? ඒ කියන කෙනත් එක්ක 19 ආකාරයක් හැදෙනවා. එහෙනම් අපිට දැන් පුළුවන් 19යි 18යි 17යි ওই විදිහට එකතු කරනවට වඩා ක්‍රමයක් තියෙනවා. මොකද්ද? 19 වැඩි කරනවා කීයෙන්ද? 20ෙන්. එකත් අමාරුයි නේද? හැබැයි මේ වැඩි කරලා එන පිළිතුර මොකද කරන්නේ? අන්තිමයට දෙකෙන් බෙදනවා. ඒ නිසා මම පළමුවෙන්ම මොකද කරන්නේ? 22කට බෙදනවා. 22කට බෙදුවාම කීයද? 10යි. අන්න 19 වැඩි කරනවා 10ෙන්. කීයද? 190යි. අපේ පුංචි දුව පුතාලට එහෙනම් මම තවත් පුංචි ගාණක් දෙන්නම්කො මේ සම්බන්ධයෙන්ම. පුංචි දුව පුතේ, ඔන්න අපි හිතමු යාළුවන් ඉන්නවා කියලා. 5 දෙනෙක්. යාළුවෝ 5 දෙනෙක් ඉන්නවා නම් ආකාර කීයක් හැදෙනවද? පළවෙනි කෙනත් එක්ක ආකාර 4ක් හැදෙනවා. ඒ නිසා මොකද කරන්නේ? අපි 4 කියන ඉලක්කම ගත්තා. 4 වැඩි කරනවා කීයෙන්ද? 5ෙන්. 4 + 5 20යි. 22කට බෙදුවා 10යි. එහෙනම් ආකාර 10යි. මේක එකපාර ගන්න විදිය කොහොමද මම කිව්වේ? 4 වැඩි කරා 5ෙන්. 4 බෙදුවා 2කට. එතකොට 2 + 5 10යි. එකපාරම පිළිතුර ලැබෙනවා. එහෙනම් ඔන්න අපේ පුංචි දුර පුතාලට දැන් මම කෙටි ක්‍රමයක් කියලා දුන්නා. එහෙනම් කලබල වෙන්නේ නැතුව හොඳ ඉවසිල්ලෙන් හා විමසිල්ලෙන් අහගෙන හිටියානම් අපේ දරුවන්ට මේ ක්‍රමය වටහා ගන්න පුළුවන්. හොඳයි පුංචි දුව පුතේ, එහෙනම් අපි හෙටත් මෙවැනිම පාඩමක් ගැන කතා කරන අපේ පුංචි දුව පුතාලත් එක්ක හමු වෙනවා. ඒත් අපේ පුංචි දුව පුතාලට සුබ දවසක්. ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙන අපේ පුංචි යාළුවන්ටයි